සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් CG YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මතක ඇති දැන් මම පොඩි ටයිම් එකකට කලින් අප්ලෝඩ් උත් කරා අපිට බෑක් ටෙස්ටිං කරන්න. ඒ වගේම chart එකේ movement එක හරියට බෑක් ටෙස්ටිං කරලා strategy එකක් develop කරගන්න නම් අපිට trading view එකත් එක්ක parallel යන තව site එකක් ගන්න. ඔයගොල්ලන්ට මතක ඇති go charting කියලා. ඉතින් go charting එක දැන් ගොඩක් වෙලාවට PC එකක් එහෙම නැතිනම් tablet එකක් desktop එකක් වගේ තියෙන කෙනෙක්ට analyze කරන්න පුළුවන්. හැබැයි දැන් ඔයා හිතන්න කොහා ගාව තියෙන්නේ mobile phone එකක් විතරයි. හරි? ඒ කියන්නේ smartphone එකක් විතරයි. හැබැයි ඔයා ඒ තියෙන device එකෙන් ඔයාට මේ ගමන යන්න පුළුවන්. මොකද අපේ ගොඩාක් කට්ටිය තමන්ට නැති සම්පත් ගැන හිතලා වරි වෙනෝනේ මට මෙහෙම තිබ්බනම් මෙහෙම කරන්න තිබුණා මට ඩෙස්ක්ටොප් එකක් තිබ්බනම් මෙහෙම කරන්න තිබ්බා එහෙම නැහැ ඔයාට මොබයිල් ෆෝන් එකෙන් මේ දේ අර ඩෙස්ක්ටොප් එකක් ලැප්ටොප් එකක් තියෙන කෙනෙක් කරන විදිහටම කරන්න පුළුවන් හරි වෙනස් වෙන්න ඕන ඔයා හිතන පතන විදිහ විතරයි එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මොබයිල් එකේ ඇප් ස්ටෝර් එකට ගිහිල්ලා මෙතන ගහන්න go charting කියලා හරි go charting කියලා ටයිප් කරාම ඔයාට මෙන්න මේ වගේ ඇප් එකක් එයි හරි gocharting.com එකේ මොබයිල් ඇප් එක මෙන්න මේ ලෝගෝ එක තියෙන මේක ඉන්ස්ටෝල් කරගන්න මේක ඉන්ස්ටෝල් කරගත්තාම ඔයාට මේක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් මොබයිල් ඇප් එක තියෙනවා මෙතනින් ඔයාට පුළුවන් මේක ඕපන් කරන්න හරි gocharting එක ඕපන් කරලා ඔයා මුලින්ම ඔයා අර දැන් මම කිව්වේ Gmail එකෙන් ලොග් වෙන්න කියලා ඒ විදිහටම මේකට ඔයා Gmail එකෙන් ලොග් වෙන්න Gmail එකෙන් ලොග් වුණාට පස්සේ ඔයාට මේකේ කලින් විදිහටම අර මම කියපු විදිහටම bar replay එකේ හැමදේම මේකේ බලන්න පුළුවන්. හරි මම දැනට මේකේ තියෙන මේ detail අනිත් ඒවා අයින් කරලා දාන්නම් මේ RSI එහෙම මෙතෙන්ට වැදගත් නැති නිසා. හරි අපි මේකේ මුලින්ම බලමු කොහොමද මේකේ තියෙන හරි අර option ටිකෙන් අපි back testing කරන්න කියලා. හරි mobile app එකේ ලොකු වෙනසක් නැහැ. අර same විදිහම තමයි. ඔයාට උඩ මේ තියෙනවා මෙතන ටයිම් ෆ්‍රේම් එක. එතකොට මෙතනින් chart එක වෙනස් කරගන්න පුළුවන් මේ level එකෙන්. හරි. එතකොට මෙතනින් indicator එකක් add කරගන්න පුළුවන්. replay button එක මෙතන තියෙනවා. මේ draw කියන tool එකෙන් ඔයාට අර අදාළ අවශ්‍ය අනිත් ඒවා ටික ගන්න පුළුවන්. කොහොමද long එකක්, short එකක් මේකට place කරගන්නේ කියලා. හරි. ඒක මම full detail explain කරන්න යන්නේ නැහැ. ඔයා දැනටමත් දන්නවා. හරි. එතකොට මේකේ වැදගත් කියලා තියෙන දේවල් ටික මම මෙතන පෙන්නුවොත් ඔයාලට දැන් මෙතන හිතන්න chart එකක් වෙනස් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ විදියට ගිහිල්ලා මෙතන ඔයාලට gold එක නම් ඕනේ XAU USD කියලා type කරන්න. එතකොට gold market එක එනවා මෙතන. හරි. gold market එක load වෙනකම් පොඩි time එකක් දෙන්න. හරි. ඔය විදියට load වුණා ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේක දැන් තියෙන time frame එක 1 day. හරි ඔයාලට ඕන ටයිම් ෆ්‍රේම් එක වෙනස් කරගන්න පුළුවන්. ඒකත් එක්කම මෙතන දැන් ඔයාලට රීප්ලේ බටන් එක කරන්න ඕන. රීප්ලේ කරන එක ගැනනේ මම වැඩිපුරම මෙතන ફોકસ කරන්නේ. ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ මාකට් එකේ බෑක් ටෙස්ටිං කරන්න මේක ගන්න එක. හරි. මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් බා රීප්ලේ එක කොහොමද මේ මොබයිල් ඇප්ලිකේෂන් එකෙන් අපි කරගන්නේ කියලා. හරි. අපි ඊට පස්සේ මාකට් එක දැන් මෙතන ක්ලෝස් වෙලා තියෙන්නේ. හරි. අපි මෙතන හෝම් එකට යනවා. ගිහිල්ලා දැන් ඔයාලා දන්නවනේ වීකෙන්ඩ් එකේ මාකට් ක්ලෝස් කියලා. අද මං සෙනසුරාදා තමයි වීඩියෝ එක මෙතන රෙකෝඩ් කරන්නේ. හරි මේකෙත් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා හිතන්න ඔයාගේ මේ බෑක් එකට ගිහිල්ලා ඔන්න අලුතින් බෑක් ටෙස්ටිං පටන් ගන්නවා. මම කියලා දෙන මෙතඩ් එකක් හරි එහෙම නැතිනම් ඔයා දන්න මෙතඩ් එකක් හරි වට් එක මොකක් හරි ක්‍රමයක් ඔයා මෙතන බෑක් ටෙස්ටිං කරන්න බලනවා. හරි. එතකොට ඔයාට මෙතන ලෙවල් එකේ ඉඳන් මෙන්න මේ ලෙවල් එකේ ඉඳන් ඔයාලට බෑක් ටෙස්ටිං කරන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට ඔයා රීප්ලේ කියන එක ටච් කරා. ඊට පස්සේ මේ අදාළ තැනට ඇවිල්ලා දෙපාරක් ඩබල් ටච් කරන්න. පැහැදිලිද? ඔන්න එතකොට දැන් ඔයාගේ මේ යටින් රීප්ලේ බටන් එකත් එක්ක මෙහෙම ඇවිල්ලා තිනවා. හරි. ඒ ලෙවල් එකෙන් ඔයාට මේකේ ඇනලයිස් එක කරන්න පුළුවන්. හරි. ඔන්න දැන් ඔයා ස්ට්‍රැටජියට බලන්න ඉන්නවා. ඊට පස්සේ මේක ප්ලේ කරනවා. කැන්ඩල් ඔන්න ඔටෝමැටිකලි හැදෙනවා. අපි බලමු ස්ට්‍රැටජි එකට එන්ට්‍රි එකක් ගන්න. හරි දැන් ඔයාලට පේනවා මෙතන අර මම කියලා දුන්නු මෙතඩ් එකේ මෙතන සෙටප් එකක් බිල්ඩ් අප් වෙලා තියෙනවා. මොකක්ද? ඩවුන් ට්‍රෙන්ඩ් මාකට් එකක් බෙයරිෂ් කැන්ඩල් එකේ ඕපන් එක මෙන්න ක්ලෝස් එක යට ක්ලෝස් එකට යටින් ලික්විඩිටි එක අරගෙන තියෙනවා. ඕපන් එක රඩ අවුඩින් කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ලෙවල් එකෙන් අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඕකනේ සෙටප් එක 1 කැන්ඩල් එක ගැන කතා කරොත් 1 කැන්ඩල් මිටිග්‍රේෂන් එක මම මේ සරල උදාහරණයක් ඔයාලට මම කියන ස්ට්‍රැටජිය විතරක් නෙමෙයි ඔයාගේම ස්ට්‍රැටජියක් වුණත් ටෙස්ට් කරන්න go charting එකේ ඇප් එක යූස් කරන්න පුළුවන්. හරි මේ විදිහට අරගෙන ඊට පස්සේ ඔයාලට දැන් මෙතනින්
අර බයි පොසිෂන් එක එන්ටර් කරගන්න ඔයාලට මෙතන ඩ්‍රෝවිං කියන මේ ටූල් එකට ගිහිල්ලා මෙහෙම බෑක් එකට යන්න. එතකොට ඔයාලට මේකේ පැත්තට යනකොට මෙතන තියෙනවා ලොง පොසිෂන් එක සහ ෂෝට් පොසිෂන් එක. මම මෙතනින් ලොง පොසිෂන් එක කියන එක ටච් කරලා මෙතනින් මෙහෙම ඇඩ් කරනවා. හරි. එතකොට ස්ටොප් ලොස් එක මම මේ ලෙවල් එකට දාලා TP එක ඔයා අදින RR එකට හෝල් කරන්න පුළුවන්. හරි. මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ ආයෙ ඔයාලට තියෙන්නේ හරි. ඔයා ඇනලයිස් කරා යම් කිසි මෙතඩ් එකක් යම් කිසි රූල්ස් 30කට ඔයා ඊට පස්සේ මේක ප්ලේ කරලා බලන්න. එතකොට ඔයාට ওই විදිහට මාකට් එකේ අර හරි සරලව දැන් හිතන්නකෝ ඔයාට ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. හරි මම මේ වීඩියෝ එක කරේ මොකද කීප දෙනෙක්ම කෝල් කරලා මැව්වා අනේ සීජයි අපිට දැන් ওই කියපු මෙතඩ් එක කරන්න ලැප්ටොප් එකක් මොකුත් නැහැ. අපිට බැරිද ඕක ඩෙස්ක්ටොප් එකකින් කරන්න නැතුව මේ මොබයිල් ෆෝන් එකකින්ම කරන්න විදියක් නැද්ද? බැක් ටෙස්ටිං මොබයිල් ෆෝන් එකෙන් කරන්න විදියක් නැද්ද කියලා. ඉතින් ඔන්න ඒකට තමයි මම ඕගොල්ලන්ට මේ ගෙනාවේ මේක. මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ විදියට ඔයාලටත් පුළුවන් බැක් ටෙස්ටිං මොබයිල් ෆෝන් එකෙන්ම කරන්න විවිධ ටයිම් ෆ්‍රේම් වල. හරි. ඔයාලට ටයිම් ෆ්‍රේම් අතර 1 day chart එකද එහෙම නැතිනම් 15 minute 5 minute ඔයාලට අවශ්‍ය විදියට ටයිම් ෆ්‍රේම් අතරත් වෙනස් වෙලා මේක අර මොබයිල් ෆෝන් එකේ කියලා වෙනසක් නැහැ. ඔයාට ඩෙස්ක්ටොප් එකක කරන විදියටම මෙතනත් ඔයාගේ ඇනලයිස් ටික මේ විදියට ලස්සනට කරගන්න පුළුවන්. හරි මං හිතනවා වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ ගැන මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට හැම වෙලේම ඕනේ අර තමන්ට නැති දේවල් ගැන හිත හිත වද වෙන පිරිසක් හදන්න නෙවෙයි, තමන්ට තියෙන දේවල් වලින් තමන්ට තියෙන සම්පත් වලින් හරියට කළමනාකරණය කරලා ප්‍රොෆිටබල් ට්‍රේඩර්ස්ලා ටිකක් හදන්න. ඒකයි හැම වෙලේම කියන්නේ පුළුවන් තරම් බැක් ටෙස්ටිං කරන්න තමන්ගේ ක්‍රමයකට තමන්ගේ සෙටප් එකකට ට්‍රේඩින් කරන්න ඉගෙන ගන්න. මොකද හැමදම සිග්නල් වලටම ට්‍රේඩ් කරලා හරියන්නේ නැහැ, කවුරුත් මත ඩිපෙන්ඩ් වෙලා හරියන්නේත් නැහැ. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරා යන්න සියලු දෙනාටම ජය වේවා.